හොඳයි රිවිෂන් පත්තියේ 17 වෙනි පේපර් එකේ ඩිස්කෂන් එක පටන් ගන්නවා ඒ කොටසෙන්. ඒ කොටස පළවෙනි ගාන සීමාව ගාන. මේක ඇත්තටම සරල සීමාව ගාන. හොඳයි. අපි බලමු x 5 වෙදීම දෙකට යද්දී sin 3x + sin x වෙදීම 5 ඍණ 2x ගේ වර්ගය. නිකන් ආදේශ කරොත් sin 3යි 5 වෙදීම දෙක ඍණ 1යි. sin 5 sorry sin 5 වෙදීම දෙක ධන 1යි. ඍණ 1 ධන 1 සුළු වෙලා යන බිඳුවයි යට කොහොමත් ආදේශ කරලා බලන්න බිඳුව වෙනවා. හොඳයි. දැන් මෙතන sin පද දෙකක් වෙන වෙනම එකතුවක් ලෙස තියදී අපිට මේක අරගෙන යන්න අමාරුයි. ඒ නිසා වාට සිද්ධ වෙනවා මේක තනි පදයක් බවට පත් කරගන්න. ඉතින් මම කරන්නේ ඒ දෙන්නව ගුණිතයකට හරවනවා. සීඩී සූත්‍ර දානවා. sin c + sin d 2 sin එකතු වේ භාගයේ cos අන්තරේ භාගයේ හරිනේ 3x x අඩු වුණා දෙකට බෙදුවා. ඉවරදී. ඉතින් මම අද වෙනම ලියලා පෙන්නන්නේ මේක බොහොම සරල ගානක් නිසා මේකම හදාගෙන යනවා. පස්සේ මට පුළුවන් ඇත්තටම කිව්වොත් දැන් මේ දෙකේ ඉලක්කම එළියට ආන් තියලා පේනවනේ. sin 2x ලියලා තියෙනවා sin 5 ඍණ 2x කියලා. හේතුව මේකයි. දැන් ඔබ දැන් x ට 5 බෙදීම දෙක දාන්න නැවත ඔබට බැලුවොත් එනේ මෙතෙන්ට 5 බෙදීම දෙක දාපු ගමන් cos 5 බෙදීම දෙක බිඳුවයි. ඔව් ඒ වගේම මෙතෙන්ට 5 බෙදීම දෙක දාපු ගමන් ඒක දෙකෙන් වැඩිලා එන 5 sin 5 බිඳුවයි. එතකොට උඩ කොටසේ මේ දෙන්නම බිඳුව හදනවා. එක්කෙනෙක් විතරක් නෙවෙයි. එහෙනම් මට මෙයාවත් ප්‍රමේයයට අරන් යන්න වෙනවා. මෙයාවත් ප්‍රමේයයට අරන් යන්න වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ sin 2x ප්‍රමේයයට ගෙන යන්න බැරියයි. එයාගේ ඇතුලේ 2x නෙදී. දැන් x යන්නේ 5 බෙදීම දෙකට නම් මෙතන හැදෙන්නේ 5. sin 5 බිඳුව කතාව හරිය නමුත් sin ගේ ඇතුලේ හැදෙන්නේ 5 නේ. එහෙම වෙන්න බෑ. sin ගේ ඇතුලේ බිඳුව හැදෙන්න ඕනේ. එච්චරයි. ඒක තමයි නීතිය. එහෙනම් sin 5 ඍණ 2x කියලා ලියුවා නම් මේක. ඇයි sin θ වල යන්න පුළන්නේ sin 5 ඍණ θ. ඉතින් දැන් හරිනේ. දැන් ඔයා x ට 5 බෙදීම දෙක දැම්මහම මේක 5 වෙලා 5 ඍණ 5 sin ගේ ඇතුලේ බිඳුව වෙනවානේ. අන්න ඒක වෙන්න ඕනේ. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ යට හිටමු 5 ඍණ 2x කැලි දෙකකට ගන්නවා. එක්කෙනෙක් මෙතනට ගන්නවා. හොඳයි. තව හිටියනේ cos කෙනෙක්. එයාම ලියනවා sin 5 වෙදීම දෙක ඍණ x. ඒත් ප්‍රශ්නයක් නෑ. දැන් දාන්න 5 වෙදීම දෙක 5 වෙදීම දෙක ඍණ 5 වෙදීම දෙක බිඳුවයි. sin ඇතුළේ බිඳුවයි. හරිනේ? ඒක cos තියම් වැඩක් නෑ. ඒකයි අපි ඒක sin කරේ. හොඳයි. ඊපස්සේ මෙතනින් අර අයින් වෙච්ච 5 ඍණ 2x ඉතුරු පදෙන් මම දෙකේ ඉලක්කමක් එළියට ගන්නවා. ඒතර ඉතුරු වෙන්නේ 5 වෙදීම දෙක ඍණ x. හරිනේ? හොඳයි. අවසානයේ මේ දෙකේ ඉලක්කම් දෙක කැපෙනවා. මෙයා බෙදීම මෙයා එක සීමාවකට මෙයා බෙදීම මෙයා තව සීමාවකට x යන්නේ 5 බෙදීම දෙකට එතකොට මේ ඇතුළ බිඳුව වෙනවා යට බිඳුව වෙනවා මේකෙත් එහෙමයි මේකේ උත්තරෙත් එකයි මේකේ උත්තරෙත් එකයි අවසාන වශයෙන් අවසාන පිළිතුර එක බවට පත් වෙනවා. එතකොට මේක තියෙන සරලම ගණනක්. හරි සරලම සීමාව ගණනක් තියෙන. එතකොට අපි සීමාව ගණන් වල මුල ඉඳලම කිව්වා අපි මේ මොකක්ද හොයන්නේ කියන කාරණේ නේද? මතකයි. ඔව්. දැන් මේ කියන ශ්‍රිතය ප්‍රස්තාරගත කරලා බැලුවදී ඔගොල්ලෝ දැන් ඩෙස්මෝස් එහෙම දන්නවනේ කැමතිනම් මේ ප්‍රස්තාර වෙන මේ ශ්‍රිතයේ y සමානයි කියලා ගහලා බලන්න. ඔබට බැලුවොත් වෙන්නේ හරියටම 5 වෙදීම 2 කියන ලක්ෂයේදී ඇත්තනම උතෙන්දී ශ්‍රිතේ පවතින්නේ නැහැ. ඒක හැබැයි අර ප්‍රස්තාරේ නම් නිවැරදිවම අපිට බලා ගන්න අමාරු. ඔන්න ඔය වගේ ස්වරූපයක් තමයි එතන තියෙන්නේ. හරිද? ඉතින් අපිට ඕන වෙනවා මේ හිස් තැන කොතනද කියලා හොයාගන්න. ඒක තමයි අපි ඔය කරන්නේ. ඒක තමයි උත්තරේ විදියට එක ආවේ. මොකද එතන ලක්ෂයේ පවතින්න බෑනේ. මොකද 5 වෙදීම 2 දාන්න බෑනේ. දැම්මොත් යටත් බිඳුවයි උඩත් බිඳුවයි. හිතාගන්න බෑ උත්තරේ මොකද්ද කියලා. හැබැයි අපි එතෙන්ට ලං වෙමින් බලුවා ආසන්න වෙමින් බලුවා ආසන්න වෙනකොට අපිට වෙනවා උත්තරේ කීයක් එනවද අවසානයේට එකයි. ඒක තමයි සීමාවේ අදහස. හරිනේ? මං කිව්වා සීමාවේ අදහස ඔළුවේ තියාගන්න. ඒක තමයි වටිනම දේ. හොඳයි. දෙවෙනි ගාන. ශ්‍රිතයක්. මේක ආද්‍යහෘත ශ්‍රිතයක්. xy දීලා තියෙන්නේ සම්බන්ධයක් නේද? ඔව්. මගින් දෙනු ලබන වක්‍රය මත බිංදු එක ලක්ෂයේ පිහිටන බව පෙන්වුවා. ආදේශ කරන්න තියෙන්නේ හරි සරලයි. ආදේශ කරපු ගමන් බිංදු එක පිහිටන බව පෙන්වනවා. ආදේශ කරාම අර පැත්ත බිංදුව ලැබෙනවා නේද? මේ පැත්තට දැම්මම බිංදු එක. හොඳයි. පෙන්වනවා එම ලක්ෂයේදී වක්‍රයට ඇඳි අභිලම්බේ සමීකරණ. ඉතින් හරි සරල දෙයක් ඒක. මොකද කරන්න තියෙන්නේ මුලින්ම මේක අවකලනය කරන්න. ඉතින් අවකලනය කරද්දී බොහොම පරිස්සම් වෙන්න 5x² අවකලනයේ 10x 8y² අවකලනයේ 16y dy/dx මොකද ධාම නීතිය දාන්න ඕන. ඍණ 4යි xy ගුණිත x වතාවක් y ගේ අවකලනයේ දන y වතාව x ගේ අවකලනයේ 1යි. මෙතන එක තියෙනවා ಗುಣ වෙලා වැඩක් නැහැ. ඊපස්සේ ඍණ 8x ඍණ 8 ඊපස්සේ 4y මේක 4 අවකලනයක් බිඳුවයි හැබැයි බිඳුවක් බිඳුවයි. හොඳයි. ඊට පස්සේ අපි ආදේශ කරනවා බිඳුව එක ලක්ෂයේ. දැම්ම ගමන් ඔයාට dy/dx ටෙන් එක. හරි. ඔව් ඒ අවස්ථාවේදී dy/dx ට ආපු එක. එහෙනම් අපිට කියන්න පුළුවන් එතෙන්දී ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි එක කියන්නේ. ඔව් අභිලම්බ අනුක්‍රමණය m නම් m වැඩි කිරීම එක ඍණ 1 ට සමානයි. m කියන්නේ ඍණ 1යි. ආදේශ කරන්න රේඛාව ලැබෙනවා. ඒකත් බොහොම සරල ගානක් නේද? අනිවාර්යෙන්. හරි. මේ තුන්වෙනි ගාන ටිකක් විශේෂයි. ඔන්න. රූපේ දැක්වෙන ඉලිප්සයේ සමීකරණය. x වර්ග බෙදීම a වර්ග දන y වර්ග බෙදීම b වර්ග සමාන 1. b ට වඩා a වැඩි. දීලා තියෙනවා අපිට පේනවා එකක්. ඉලිප්සෙ මේ අතර ඇදලා තියෙන්නේ නේ. මගින් දෙනු ලැබේ නිශ්චිත අනුකලනයේ භාවිතයෙන් ඉලිප්සේ වර්ගඵලය 5ab බව පෙන්වනවා. හරි සරලයි ලොකු දෙයක් නැහැ.
ඔබට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔබ අහන්න ඉලිප්සේ වර්ගඵලයනේ. ඔබ මෙහෙම තීරණයක් ගන්න. මෙන්න මේ උඩ කොටසේ වර්ගඵලය හොයලා ඒ වගේ දෙගුණයක් ගත්ත ගමන් ඉලිප්සේ ලැබෙනවනේ. ඔව්. මම මුලින්ම මේ උඩ කොටසේ ශ්‍රිතය හොයා ගන්නවා. ඒකට මොකද්ද කරේ? වයුක්ත කරා. y සමානයි. දැන් මෙතන y යුක්ත කරොත් ඔබ දන්නවා මේ x වර්ග විදීමේ වර්ගපදය අර පැත්තට ගිහිල්ලා b වර්ගයෙන් වැඩි වෙලා වර්ගමූලෙ ගන්නවානේ. ඕක නෙවෙයි. එතකොට මේ උඩ කොටස කියන්නේ ශ්‍රිතේ ධන පැත්තනේ. එහෙනම් y සමානයි ධන b වතාවක් වර්ගමූලයි. b ධනයි. වර්ගමූලයේ කොහොමද ධන? ඒ ඉස්සරහින් ධන තියෙන. එතකොට මෙතන ඍණක් එන්න බැරිද? පුළුවා. වර්ගමූලෙ ගන්නකොට ඍණක් එන්න පුළුවන්. මොකද නොදන්න පදයක් නිසා. අන්නේ වෙලාවෙදී මේ වක්‍රය. දැන් එතකොට මේක ශ්‍රිතයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. හරිද? ඇයි? ඇයි එකම x වගේ එකදි y යගෙන දෙකක් තියෙන්නේ නැහැ. ඒවා ශ්‍රිත නෙමෙයි. නමුත් මේ තියෙන්නේ ආද්‍යාහෘත ප්‍රකාශනයක්. x y ගේ කවලම් ප්‍රකාශනයක් මේ තියෙන්නේ. එතන මේකේ y යුක්ත කළා. ඔයාලට එක අංශයක් ශ්‍රිතයක් විදියට ගන්න පුළුවන්. මම එහෙම තමයි ගත්තේ. එතන මම අන්නේ ශ්‍රිතයයි x අක්ෂයයි අතර තියෙන වර්ගඵලය හොයනවා. ඒක කරන්නේ අනුකලනේ. කොතනදලා කොතනද? ඍණයේ සිට ධනයට. හැබැයි ඉලිප්සේ වර්ගඵලය එන්නේ නැහැ. ඒකෙන් එන්නේ භාගයයි. එහෙනම් දෙකෙන් වැඩි ගන්න ඔච්චරයි. සරලයි මේ වැඩේ. අමාරු නෙමෙයි. හොඳයි. දැන් මේක කරන ආදේශයක් දාන්නවා. x බෙදීමේට sin theta කියලා ආදේශයක් දානවා. ඒක ලියා ගන්න මේ විදිහට මුලදී. මෙන්න ආදේශය. dx කියන්නේ a cos theta d theta. පසුව මායිම් දෙක ආදේශ කරන්න ඍණයේ ධනයේ ඔයාලට ලැබෙයි ඍණ 90 ධන 90. එක ඍණ sin වර්ග කියන්නේ cos වර්ගය වර්ගමූලයේ cos cos වර්ගයක් එනවා. මෙතන දෙකේ ඉලක්කම එනවා. ab ගුණිතේ ඉස්සරහට යනවා. 2 cos වර්ග කියන්නේ 1 ධන cos 2 theta. ඔව් ඒක අනුකලනය කරාම 1 theta මෙතන sin 2 theta බෙදීම 2. මෙන්න ආදේශ කරන්න සුළු කරලා ගන්න 5ab. මේ තියෙන අවසාන පිළිතුරු. අපිට විශේෂ දෙයක් මම පෙන්නන්නම්. හිතන්න මේක වෘතයක් වුණොත් මොකද වෙන්න ඕන? මොකද වෙන්න ඕන? වෘතයක් වෙනවා නම් AB සමාන වුණා නම් හරිනේ. එතන මේක පූර්ණ වෘතයක් වෙනවා නේද? ආ. එතන AB සමාන වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ Bටත් A වදාන්න 5A වර්ග. AB සමාන වෙච්ච ගමන් මේකේ array වෙන්නේ A. මේ දුර හතර පැත්තටම වටේටම ඇත්තටම කිව්වොත්. එහෙනම් වර්ගඵලය අපි දන්නවා 5A වර්ග වෙන්න ඕන. හරියටම හරි Bටත් A දැම්මම 5A වර්ග එනවා. පැහැදිලිද? හොඳයි. එහෙනම් බලන්න විවිධාකාර අර අපෝහණ ඒක තුලින් ගන්න පුළුවන් තව දේවල් නේද? බලන්න වෘතයේ වර්ගඵලය ගත්තා. හොඳයි. අපි යනවා හතර වෙනි ගානට. සරල ගානක්. ABC ත්‍රිකෝණයක AB ඛණ්ඩාංක දෙක දීලා තියෙනවා බිංදුව බිංදුව සහ 3 1. ඊට පස්සේ කියනවා C ශීර්ෂය x ඍණ y ධන 5 සමානයි බිංදුව රේඛාව මත පිහිටයි. නම් C හි ඛණ්ඩාංක. සොයන්න මේකට අතර මම තාදත්තයක් එකතු කරා. AC සමානයි BC කියන දත්තය. මෙන්න මේකත් සිද්ධ වෙන්න ඕන. C හි ඛණ්ඩාංක සොයන්න එනයින් ත්‍රිකෝණයේ පරිමිතියද අපෝහණය කරන්න. හොඳයි බලමු කොහොමද වෙන්නේ කියලා. ලොකු දෙයක් නෙවෙයි. දැන් AB නිශ්චිත ලක්ෂ දෙකක්. ඔව්. C ශීර්ෂය මෙන්න මේ රේඛාව මත පිහිටයිලු. ඉතින් ඔබ හිතන්න ABC ත්‍රිකෝණයක මේ විදිහේ අවසානයට කියන්නේ දැන් A ශීර්ෂයයි B ශීර්ෂයයි දන්නවා. C කියන කෙනාව දන්නේ නැහැ. හැබැයි යා ඉන්නවා කියනවා එක්තරා රේඛාවක් මත. ඔන්න ඔය රේඛාව උඩ. මේ රේඛාව තමයි x ඍණ y ධන 5 සමානයි බිඳුව රේඛාව. හරිනේ? මේ දුරට සමානයි. ඉතින් ඔබ මෙහෙම කරා නම් හරිනේ. ඔබ මෙයා මත ඉන්න සාධාරණ ලක්ෂයක් හොයාගන්න. එක්කවද හොයන්නේ? ඒ කියන්නේ මේකේ පාරාමිතික සමීකරණ ගන්න. යම්කිසි රේඛාවක සමීකරණ දුන්නාම පාරාමිතික සමීකරණ ඉක්මනට ගන්න තියෙන ක්‍රමය තමයි ඒ අදාළ ලක්ෂයේ x ඛණ්ඩාංකය ගන්න t කියලා. එතකොට ඒක මේ සූත්‍රයට දැම්මම y ඛණ්ඩාංකය සුළු වෙලා එනවනේ t ධන 5යි කියලා. එහෙනම් පාරාමිතික ආකාරය තමයි t ගේ t ධන 5. හරි සරලයි. හරි. දැන් එතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරයි ලියන්න ප්‍රකාශනයක් සමාන කරන්න. අවසානයේ වාර එනවා t බිඳුවයි. එහෙනම් හරියටම t බිඳුව දැම්මහම වෙන ලක්ෂය තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට t බිඳුව දැම්මහම මෙතෙන්ට එනවා බිඳුවේ 5 මෙන්න c ලක්ෂය. ඔයාලට කිව්වේ c හොයන්න. හරි සරලයි. දැන් අනිවාර්යයෙන් ඊට පස්සේ පරිමිතිය අහනවා. ඉතින් පරිමිතිය හොයන්න ලොකු දෙයක් නෙවෙයි. මේ දිගවල දෙකම සමානයි. එතන එකක් හෙවුවා නම් ඇති. තව ab දිග හොයන්න ඕන නේද? දැන් බලමු. ac දිග. මෙන්න. දැන් අපි මේ ලක්ෂය දන්නවා බිඳුවේ 5. ඒ කියන්නේ බිඳුවේ බිඳුව. එතන බිඳුව බිඳුවේ ඉඳන් බිඳුවේ 5ට දුර 5යි. ab දුර බිඳුවේ බිඳුවේ ඉඳන් 3 1ට මූල 10යි. එතන මේ වගේ දෙකක් 5ව දෙකක් 10යි මූල 10යි. අන්න අවසාන පිළිතුරු. හරි සරල දෙයක්. රයිට්. හොඳයි. පස්සේ නිකාද. ABCD සමචතුරස්‍රයක A බිඳුව ඍණයක වේ ABCD ශීර්ෂාරහා යන වෘතයේ සමීකරණය වෙන මේක වේ. C හි ඛණ්ඩාංක සහ සමචතුරස්‍රයේ වර්ගඵලය සොයන්න. බලමු අපි ඇඳලා රූප සටහන්. මේක සමචතුරස්‍රයක්. ABCD. ඊට පස්සේ කියනවා ABCD ශීර්ෂාරහා යන වෘතය. අන්න. ඒක දීලා. අපිට කියනවා C ගේ ඛණ්ඩාංක සහ සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒකේ ඛණ්ඩාංකක් දීලා. ඉතින් මෙහෙම පුළුවන්. අපිට බැරිද? මේ වෘතයේ කේන්ද්‍රය හොයාගන්න. එතෙන්ද තමයි මේ විකර්ණ කැපෙන්න ඕන. හරියටම මැදි ලක්ෂණේ සමචතුරස්‍රයේ. ඔව්. වෘතයේ සමීකරණ දීපු නිසා ඒක කේන්ද්‍රාරය ආකාරයට පත් කළා. කෙලින්ම හොයාගන්න එකේ තියෙන කේන්ද්‍රය 1 2. අරයත් අපිට දෙනවා මූල 10යි. ඊට පස්සේ අපිට පුළුවන් මේකට අනුපාත ප්‍රමේය දාන්න. ඒ කියන්නේ ඇයි දැන් A දන්නවා, M දන්නවා, C දන්නේ. මෙතන ඉඳලා මෙතෙන්ට 2යි, මෙතන ඉඳලා මෙතෙන්ට 1යි. දෙකට එක අනුපාතයට බාහිර බිඳුවම ලක්ෂණය තමයි C කියන්නේ.
බාහිර බෙදීමට සූත්‍ර ලියන්න. දෙක වැඩි කිරීම මෙයාගේ ඛණ්ඩාංකයක ඍණ ඔබට ලියන්න පුළුවන් ඔබ දන්නවා. හරි. මෙන්න අවසාන සූත්‍රයේ දෙක අවසාන ඛණ්ඩාංකයේ 2/5 නම් C ගේ ඛණ්ඩාංකයනවා 2/5. හරිනේ? රයිට්. ඊට පස්සේ අපිට කියනවා වර්ගඵලය. දැන් මේකේ වර්ගඵලය ගන්න කොහොමද? ඒකටත් අපිට හිතන්න පුළුවන්. මොකද අපි මේකේ අරය දන්නවනේ. වෘත්තයේ අරය මූල 10. එතන මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දුර තමයි මූල 10 වෙන්නේ. හරි නේද? ඔව්. නමුත් මට අවශ්‍ය මොකද්ද? මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේකේ වර්ගඵලය සමචතුරස්‍රයේ වර්ගඵලය. එතන මට මෙහෙම කරන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණයට මම දානවා පයිතගරස්. AB වර්ග සමානයි R වර්ග ධන R වර්ග මේ. AB වර්ග සමානයි R වර්ග ධන R වර්ග. R වර්ග 10යි 10යි. එතකොට එනවා 20ක්. එතන AB වර්ග කියන්නේ 20 නම් AB කියන්නේ මූල 20යි. නමුත් අපි දන්නවා සමචතුරස්‍රයේ වර්ගඵලය විදිහට එන්න ඕන මොකද්ද? AB ගේ වර්ගය. එහෙනම් අවසානයේට එන්නේ 20යි. වර්ග ඒකක 20යි. පැහැදිලිද? රයිට් හොඳයි. අවසාන ගාන. ABC ත්‍රිකෝණයක AB ට BC අනුපාතය 2ට sec beta වේ. අන්න විශේෂයි. BAC කෝණය සමානයි ආල්ෆාද ABC සමානයි 5 ඍණ බීටාද වේ. 3යි tan alpha සමානයි tan beta බව පෙන්වන්න alpha beta සුළු කෝණ නම් සහ alpha ධන beta සමානයි 5 වේදීම දෙක නම් tan වර්ග beta සමානයි 3 බව පෙන්වනවා beta හියගේ සොයන්න. ටිකක් දිගට තියුණනේ මේක ඇත්තටම ලොකු ගාණක් නෙවෙයි. හොඳයි බලමු. රූපසරණ කදීද? ABC ත්‍රිකෝණය හරි. පාද දෙක අනුපාතය දීලා හරි ඒක අපි පසු ගමු. BAC සමාන alpha BAC වෙන්න. ABC කෝණය ABC කෝණය 5 ඍණ බීටා. මේ ඇතුළේ 5 ඍණ බීටා. එතකොට අපිට තේරෙනවද මේ එළියක බීටා කියලා? අනිවාර්යයෙන්. ඊට පස්සේ අපිට පුළුවන් නේද අපිට දීලා තියෙන පාද බලන්න අනුපාතය AB සහ BC. මේ පාදයයි මේ පාදය අතර අනුපාතය දීලා තියෙන. පාද දෙක අනුපාතය දීලා නම් වෙනම අපිට සයින් නීතියක් දාලා පාද දෙක අනුපාතය ලියන්න පුළුවන්. එතනින් තව සම්බන්ධයක් ගන්න පුළුවන්. ඔව්. එතන මේ පාදයයි නම් BC පාදෙට ඉස්සරහින් ඉන්න කෝණේ දන්නවා. නමුත් AB පාදෙට ඉස්සරහින් ඉන්න කෝණේ දන්නේ නැහැනේ. ඒකට ඉස්සරහින් ඉන්නේ මෙන්න මේක බීටා ඍණ ඇල්ෆා. හරිනේ? හා එහෙනම් සයින් නීතිය දානවා. සයින් ඇල්ෆා එයාට ඉස්සරහින් ඉන්නේ BC. ඊට පස්සේ සයින් බීටා ඍණ ඇල්ෆා එයාට ඉස්සරහින් ඉන්නේ AB. අවසානයේ මට මුලන්නේ නේද BC ට AB අනුපාතය. BC ට AB නෑ. දුන්නේ AB ට BC. දෙකට sec beta එහෙනම් BC ට AB sec beta ට 2. ඒ ඉන්න තැනට මේ අගයන් දෙක දාන්න පුළුවන්. ඔව් අනුපාත මේ ප්‍රකාශනයක් කියන්නේ ඒකයි. බොහොම වේගවත් සුළු කිරීමක් විතර කරේ. කමක් නෑ. පස්සේ sec beta උඩට යනවා cos beta වෙනවා 2යි sin alpha cos beta වෙනවා. මේක ප්‍රසාරණය කරන්න sin beta cos alpha ඍණ cos beta sin alpha. එතන මේ ඉන්නේ එකම පදේ නේද? ඔව්. මෙහෙට එනවා 3යි. මේක මෙතන. අවසානයේට cos alpha cos beta ගෙන් බෙදන්න. අර අපිට ඕන කරන පළවෙනි පදේ එනවා 3යි tan alpha සමානයි tan beta. පස්සේ කියනවා මේ දෙන සුළු කෝණේ වගේම alpha දෙන beta 90යි. එහෙනම් alpha කියන්නේ 5 වේදීම දෙක ඍණ beta නේ. ආදේශ කරොත් මෙතෙන්ට මේක cot beta වෙනවා. cot beta කියන්නේ මේක දෙපැත්තම tan beta ගෙන් වැඩි කරොත් මෙතන කැපිලා ගිහිල්ලා මෙතෙන්ට tan වර්ග beta සමානයි 3යි. හරි නේද? ඔව් tan වර්ග beta 3යි නම් tan beta ධන හෝරිණ මූල 3යි. beta සුළු කෝණයක්. ඒ කියන්නේ මේක ඍණ වෙන්න බෑ ධන. එහෙනම් අපිට ඉන්වර්ස් ගන්නත් පුළුවන්. tan ඉන්වර්ස් ගත්ත ගමන් beta 5 වේදීම 3යි. බොහොම සරලයි. ඒතර alpha හොයන්න පුළුවන් මං අහලා නේ. 90න් 5 වේදීම 3 අඩු කරන්න. 5 වේදීම 6යි. වැඩේ පැහැදිලිද? රයිට් ඔන්න එහෙනම් 17 වෙනි පේපරේ ඒ කොටසේ සමස්ත පැහැදිලි කියලා. ඒතර නිවැරදි මේ විශේෂ ගාණක් මේක නම. මේ විශේෂ ගාණ නිවැරදිව බලන්න සුළුුනේ කොහොමද? තියරි යෙදුවේ කොහොමද? හැමදේම. හොරයි. අපි යනවා B කොටසේ discussion එකට.